සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමේ 8 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ අපි මේකෙන් ආවස්ථික පිරිවැය පිළිබඳව අධ්‍යයනය කරනවා ආවස්ථික පිරිවැය ආර්ථික විද්‍යාවේ වැදගත්ම සංකල්පය ආවස්ථික පිරිවැය සරලව කිව්වොත් එහෙම අපිට A B කියලා විකල්ප දෙකක් තියෙනකොට ඒ දෙකම අපිට ඉටු කරගන්න බෑ අපි A කියන විකල්පේ තෝරගත්තොත් අපි A කියන විකල්පයේ තෝරගැනීම නිසා අපිට අතහැරලා දාන්න වෙනවා B කියන එක. එතකොට අපි කියනවා A කියන විකල්පයේ තෝරගැනීමේ ආවස්ථික පිරිවැය. අතහැරපු එක කවුද? B. B වල වටිනාකම. එතකොට හොඳට මතක තියාගන්න ආවස්ථික පිරිවැය කියලා කියන්නේ විකල්ප ප්‍රයෝජන අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අනෙක් විකල්ප අවස්ථා මොනා කරන්න වෙනවද? කැප කරන්න වෙනවා. මෙලෙස සම්පතක විකල්ප ප්‍රයෝජන අතුරින් එක් විකල්පයක් තෝරාගත හො ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම අපි කියනවා ආවස්ථික පිරිවැය කියලා. එතකොට හොඳට මතක තියාගන්න. මෙලෙස සම්පතක විකල්ප ප්‍රයෝජන අතුරින් එක් විකල්පයක් තෝරාගත හොත් ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ආවස්ථික පිරිවැය නමින් හඳුන්වනවා. උදාහරණයක් විදිහට A B C කියලා කොටස් තුනක් තියෙනවා නම් අපි A කියන එක තෝරගත්තේ නැත්නම් ඊගාවට තෝරගන්නේ B නම් අපි A තෝරගැනීමේ ආවස්ථික පිරිවැය B කියලා කියනවා. එතකොට A B C කියලා කොටස් තුනක් තිබුණාට අපි A තෝරගත්තේ නැත්නම් තෝරගන්න හිටියේ B. එතකොට අපි කියනවා A තෝරගැනීමේ ආවස්ථික පිරිවැය වෙන්නේ කවුද? B කියලා. එතකොට C කියන එක අපි ඊළඟට හොඳම එක නිමි. එතකොට A තෝරගත්තේ නැත්නම් ඊගාවට තෝරගන්න හිටියේ B කියන එක. එතකොට ආවස්ථික පිරිවැය කියලා කියන්නේ අපි තෝරගත්තු විකල්ප අවස්ථාවට පස්සේ ඊළඟට තියෙන හොඳම විකල්පයේ වටිනාකම අපි කියනවා ආවස්ථික පිරිවැය කියලා. ආවස්ථික පිරිවැය මූර්ත පිරිවැය ලෙසද ආර්ථික පිරිවැය ලෙසද හඳුන්වනවා. ඒවා හොඳට මතක තියාගන්න. ආවස්ථික පිරිවැය මූර්ත පිරිවැය ලෙසද ආර්ථික පිරිවැය ලෙසද හඳුන්වනවා. නිදසුන් ලෙස බලමු. කලින් සඳහන් කළ නිදසුනේ භූමිය තුල කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම, ගොවිතැන් කිරීම, ක්‍රීඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට අපි අර තීරීම යටතේ කතා කරේ උදාහරණයක්. ඒ උදාහරණයම තමයි දාලා තියෙන්නේ. භූමිය තියනවා කර්මාන්ත ශාලාවක් හදනවද, ගොවිතැන් කරනවද, ක්‍රීඩා පිටි සකසනවද කියලා ඔන්න විකල්ප අවස්ථා තුනක් තියෙනවා භූමියට. කර්මාන්ත ශාලාව ඉදිකිරීම, ගොවිතැන් කිරීම, ක්‍රීඩා පිටිය ඉදිකිරීම ඔන්න ඔය විදිහට විකල්ප අවස්ථා තුන තියෙනවා. ඉහත භූමියේ විකල්ප ප්‍රයෝජන අතුරින් ඔහු කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම තෝරාගත් විට ඊළඟට ඔහු කැප කරන හොඳම විකල්පය වන්නේ ගොවිතැන් කිරීම නම් කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ ආවස්ථික පිරිවැය වන්නේ ගොවිතැන් කිරීමෙන් ලැබෙන අස්වැන්නයි. හොඳට මතක තියාගන්න. එයා කර්මාන්ත ශාලාව හැදුවේ නැත්නම් එයා ඊගාවට තෝරගන්න ඉඳලා තියෙන්නේ ගොවිතැන් කිරීම. එතකොට යා කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ ආවස්ථික පිරිවැය වෙන්නේ ගොවිතැන් කරලා ලබා ගන්න පුළුවන් අස්වැන්නයි. එතකොට ඒ ගොවිතැනෙන් ගන්න පුළුවන් අස්වැන්න යා කැප කරලා තමයි යා කර්මාන්ත ශාලාවක් ඉදි කරන්නේ. තේරීමක ආවස්ථික පිරිවැය සම්බන්ධයෙන් වැදගත් කරුණු. තේරීමක ආවස්ථික පිරිවැය සම්බන්ධයෙන් වැදගත් කරුණු බලමු. ආවස්ථික පිරිවැය මූල්‍ය සංකල්පයක් නොව මූර්ත සංකල්පයකි. ආවස්ථික පිරිවැය අපි මුදලින් ප්‍රකාශ කරන්නේ අර කලින් උදාහරණේ කර්මාන්ත ශාලාව තෝරගැනීමේ ආවස්ථික පිරිවැය ගොවිතැන් කරලා ගන්න පුළුවන් අස්වැන්න කියලා අපි කිව්වේ. එතකොට ඒ අස්වැන්න කියන්නේ මොන සංකල්පයක්ද? මූර්ත සංකල්පයක්. එනම් ආවස්ථික පිරිවැය පෙන්වන්නේ විකල්ප අතුරෙන් එක් විකල්පයක් තෝරාගත් විට අහිමිවන ඊළඟ හොඳම විකල්පයේ මූර්ත වටිනාකමයි. එහි ප්‍රතිලාභයයි. එහි මූර්ත වටිනාකමයි. එහි මූල්‍ය වටිනාකම නොවේ. ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයක්. ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ ආවස්ථික පිරිවැය කියන්න පුළුවන් ඒ පුද්ගලයාටම විතරයි. එතකොට දැන් මේ වීඩියෝ එක බලන ඔයාගේ ආවස්ථික පිරිවැය. ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් ඔයාට ඊගාවට තියෙන හොඳම විකල්පය මොකද්ද? ඒක කියන්න පුළුවන් ඔයාට විතරයි. එතකොට හොඳට මතක තියාගන්න ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයක්. ආවස්ථික පිරිවැය ප්‍රකාශ කළ හැක්කේ එම තේරීම කරන පුද්ගලයාට පමණි. ඒක නිසා
ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ හොඳට මතක තියාගන්න මේ භාගයේ MCQ වල අහන්න පුළුවන්. ආවස්තික පිරිවැය නිසා බාහිර පිරිවැයක්ද හටගනී. ආවස්තික පිරිවැය නිසා බාහිර පිරිවැයක් හටගන්නවා කියන්නේ හිතන්න කිසියම් පුද්ගලෙක් ගෙදර රූපහානියේ ශබ්දය අධික ලෙස වැඩි කරොත් එහෙම අවට පිරිස්සලට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඒක පිරිමයක් වෙන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත ශාලාවකින් පිට කරන අපද්‍රව්‍ය අසල් පිහිටි ගංගකට ගියොත් එහෙම බාහිරයන්ට පිරිමයක් හට ගන්න පුළුවන්. එතකොට ආවස්තික පිරිමය නිසා බාහිර පිරිමයක්ද ඇති වෙන්න පුළුවන්. අපි එහෙනම් ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමේ 9 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.